அப்பே லைஃப் பாய் தென் லைஃப் பாய் ஒலிவ் விலா பிரிசுது ஒலிவ் ஆயில் சாரே சமகின் சமட்டு சுமுது பாவா விஷ பீஜவலின் சியட்டு சியக்கின் வெடி ஆராக்ஷாவா பிரைஸ் எக எக சர்ப்ரைஸ் எக்கக் கேட்டையாக் ரூபியால் பனஸ் துனுகட்ட සියලු සම්මුතියන වර්තා යලි යලි තාවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇද්දගෙන හිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංග පතිරණ මම ශශිකලා කඳුබඩ ආරච්චි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වරෙන් තුනිකුත් කර පැය 27ක් හිටපු മന്ത്രി රවි අතුරුදන් අටවන සැකකරු අත්අඩංගුවට මහා මැතිවරණයට එජාපය තරඟ කරන බව අකිල මැතිවරණ කොමිසමට දන්වයි. ඔවුන් අලියගේ ලකුණෙන් ගිහිල්ලා වැඩිචන්ද්‍ර ප්‍රභාරයක් ගත්තොත් ඒක සිහිනයක් පමණයි. COVID-19 ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි. හිස්බුල්ලාගේ මඩකලපුව විශ්වවිද්‍යාලයත් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවරා ගනී. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කාඩිනල් හිමි කනස්සල්ලේ මේ යන වැඩපිළිවෙල අපිට මදි. උඩම පුටුවේ වාඩි වෙලා හිටපු එකනා වුණත් කමන්නේ. නිද්‍රෝපගතව හිටියානම් එයාවත් CID එකට ගෙනල්ලා ප්‍රශ්න කරන්න. CIA අනාවරණ කරගත් බිම් බෝම්බ සෙවීමේ මුවාවෙන් කළ පුරාවස්තු සංහාරය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අතරංගුඩ ගැනීම සඳහා අධිකරණයෙන් වරින් තුනිකුත් කර මේ වන විට පැය 27කටත් අධික කාලයක් ගත වතත් මෙතෙක් ඔහු අතරංගුඩ ගැනීමට හැකි වී නැහැ. 2016 වසරේදී සිදු වූ බැඳුම් කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් රවි කරුණානායක ඇතුළු සැකකරුවන් දස දෙනෙකු අතරංගුඩ ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරින් තුනිකුත් කළා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරුවන් අතරින් අතරංගුඩගෙන ඇත්තේ එකෙක් පමණයි. अपराध परक्षण डिपार्टमेंट विशेष कंडायमकर हिटपु मंत्री रवि करुणानायक बत्रमुल्लु रजमल वत्तपारे पेटी निवास कमिया කෙසේ වෙතත් අදාළ විශේෂ විමර්ශන කණ්ඩායමට සැකකාර හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට ඇතුළු වීමට විනාඩි 10ක පමණ කාලයක් රැඳී සිටීමට සිදු වුණා. නිවසට ඇතුළු වූ විමර්ශන නිලධාරීන් ඒ තුල විනාඩි 20ක පමණ කාලයක් රැඳී සිටි අතර අනතුරුව ඔවුන් නිවසෙන් පිටව ගියා. පසරු 4:30ට පමණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණියා. ඔවුන්ද විනාඩි 10කට අසන්න කාලයක් රැඳී සිටීමෙන් අනතුරුව පිටව ගියේ මෙලෙසින්. මෙතර සැකකාර Perpetual Treasuries Limited සමාගමේ හිමිකරු Arjun Aloysius ගේ කොළඹ 7 මල්පාර Sir Ernest Silva මාවතේ පිටි නිවසරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පැමිණ තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ ඊයේ දිනේ වරෙන්තු නිකුත් කරනු සියලුම සැකකරුවන්ගේ නිවස වෙත විශේෂ පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් අද දිනේ තුල යොමු කරන බවයි. මේ අතර එම නඩුවේ සැකකරුවන් අතරින් 8 වන සැකකරු ලෙස නම් කර වරෙන්තු නිකුත් කරනු Perpetual Treasuries Limited සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු වන මුතුරාජ සුරේන්ද්‍රන් අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. ඒ මෝදර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරනවා.
වරෙන්තු නිකුත් වී මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් අතර රටින් පලා ගොස් සිටින මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, Perpetual Treasuries Limited සමාගමේ සභාපති ජෙෆ්‍රි ඇලෝෂියස්, එම සමාගමේ ප්‍රධාන විධායකනධාරී කසුන් පලිසේන, එම සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් සහ මහබැංකුවට අනුබද්ධිත ආයතනවල හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් ද වනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොට්ටාස 22 සඳහාම තරඟ වදින බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරීව සම්මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද නිල වශයෙන් දැනුම් දුන්නා. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සඳහන් කළේ නව සන්ධානයෙන් තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේද අවසරය හිමි වූ බවයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරීව සම්මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ 2020 4 වන මස 25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොට්ටාස 22 සඳහා තරඟ කරන බවයි. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 11 වන වගන්තිය ප්‍රකාරව මෙලෙස දන්වා සිටින බව මහලේකම්වරයා එම ලිපියේ සඳහන් කර තිබෙනවා. මේ අතර අකිල විරාජකාරීව සම්මහතාගේ Facebook ගිණුමේ අද ඔහු මෙවැනි සටහනක් ද තබා තිබුණා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සම්මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළද එවැනි ප්‍රකාශයක් මෙතෙක් සිදු කරන හැ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමග ජනබලවේගයේ මහලේකම්වරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රතිචාර දක්වුවා. අපි මේ සමග ජනබලවේගයේ සන්ධානයක් විදිහට පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් ගන්න. මහමැතිවරණ තරඟ කරන්නේ මේකෙන් කියලා පිළිගන්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට කියන්නේ අපෙන් ඉල්ලන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. අපි ප්‍රධාන කාර්යාලය පිහිටවලා තියෙන ඇතුල් කෝට්ටේ මැතිවරණ ව්‍යාපාරය අපි සැලසුම් කරලා තියෙනවා. අවශ්‍ය කටයුතු ආරම්භ කරලා තියෙනවා. කවුරු හරි වෙන වෙනම ඉල්ලනවා නම් ප්‍රකාශ කරලා තියෙනවා නම් සමගිය බිඳින්න කරන ප්‍රකාශයක් විදිහට තමයි දකින්නේ. මේ ලකුණ වන දුරකථනයේ සම්බන්ධව අවශ්‍ය ප්‍රචාරය දුන්නේ නැති සමගිය වෙනු. සත්පක්ෂයේ මහලේකම් කකිල විරාජකාරීව සම්බන්ධව ප්‍රකාශයක් කරලා තිනවා එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 22කට ඉල්ලනවා කියලා. සමහර විට සම්ප්‍රදායානුකූලව පනත අනුව කිව්වත් දන්නේ නැහැ. නමුත් අපි තීන්දු කරේ මේ සම්දානෙන් ඉල්ලන්න. පැහැදිලිව කිව්වා ඉවරයි නේ. නෑ තාම නාම විජන බාර දීලත් නැහැ. ප්‍රශ්නයක් ඇති වෙලත් නැහැ. ඔබතුමාලා වෙනම ඉල්ලනවා ඕන වෙනම ඉල්ලනවා. නෑ එහෙම වෙන එකක් නෑ. එතකොට මේ රටේ ඒ හැම සන්ධානයක්ම පක්ෂත් එක්ක අවබෝධතා ගිවිසුම් ඇතුළත තමයි සන්ධානගත වෙලා තියෙන්නේ. ඒක මැතිවරණ කොමසාරිස් දන්වන්න ඕන. අපි ඉදිරියේදී දැන් ඉවරයි කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් 95%කට අධික ප්‍රමාණයක් සමගි ජනබලවේගයෙන් තරඟ කරන්න අදහස් ඉදිරිපත් කළා තියෙනවා. රනිල් වික්‍රමසිංහ සහ අකිල විරාජකාරී වසන් සහ තව කීප දෙනෙක් මේ ගත තීන්දුවට එරෙහිව රාජපක්ෂවරුන්ට සහයෝගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවගෙන් ඒකට හොඳ පණිවිඩයක් ලැබේවි. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ විදිහට ඔවුන්ගේ වැඩ කටයුතු මේ වෙනුවට කරගෙන යනවා. සමගි ජනබලවේගයේ ප්‍රමාදයක් තියෙනවනේ. නෑ සමගි ජනබලවේග අපි ඔක්කොම බාර දෙල ඉවරයි. මේ අපිට පස්ස තමයි ওই බාර දෙන ඔක්කොම බාර දෙන්නේ. අකිල විරාජකාරී වසන් මහතා මැතිවරණ කොමිෂමට එක්සත් ජාතික පක්ෂ ඉදිරිපත් වෙනවයි කියලා දෙන්න හේතුව මොකද්ද? ඒක අකිල විරාජකාරී වසන් මහත්තයාගෙන රනිල් වික්‍රමසිංහ අහන්න ඕනේ. එතන ඒ දෙන්න අතරේ යම් ගනුදෙනුවක් තියෙනවා. ඉතින් ඒ ගනුදෙනුව අපි දන්නේ නැහැ. මේ වෙන විට ඔබතුමාලගේ ලකුණ සම්බන්ධයෙන් ගැටලුව තාම තියෙනවානේ. දැනට අපි ටෙලිෆෝන් එක තමයි දීලා තියෙන ලකුණ දුරකථනය. ඉතින් අපිට ඕන වෙලාවක තව දින 3-4ක් ඇතුළත ලකුණ වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. අවශ්‍ය නම් කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් අවසන් වශයෙන් තීරණය කරේ අලියා ලකුණෙන්ම යනවයි කියලා. නෑ, එහෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයක තීන්දුවක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාට අවස්ථාව ලැබලා දුන්නා. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ඉන්න ගමන්ම අපි මේ සම්දානයට සහයෝගය දෙන්න. එතුමාට සහයෝගය ලබා දෙන්න පුළුවන්. නැත්නම් එතුමාට දේශපාලන වශයෙන් දිවි නසා ගැනීම කරගන්න පුළුවන්. ලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට නැත්නම් අනිද්දා අනිවාර්යයෙන්ම අපි ලබා දෙනවා. ඔවුන් අලියාගේ ලකුණෙන් ගිහිල්ලා වැඩි චන්ද්‍ර ප්‍රභාරයක් ගත්තා. ඒක සිහිනයක් පමණයි. සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය ලබන සෞන්දායම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. අතුල්කෝට්ට ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම කාර්යාලය සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ආසන්නව පිහිටුවා තිබීම විශේෂත්වයක්.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මත සීලෝ පියවර ගත් නිසා සමගි ජනබලවේගයට සම්බන්ධ කිසිදු මන්ත්‍රීවරයෙකුට එම තනතුරු අහිමි නොවන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද මාවනෙල්ලේ පැවති ජන හමුවකදී. සමගි ජනබලවේගයේ ප්‍රවර්ධන රැලියක් අද මාවනෙල්ලේදී පැවැත්ුණේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. බොන්ඩ් කොමිසමේ එකක් ගැන හැමදාම කියනවා. යකෝ මම ජනාධිපති කොමිසමට ගිහිල්ලා සාක්ෂි දුන්නා. ඊළඟට ඊයේ පෙරේදා කිව්වා ශ්‍රී ලංකන් සමාගම ගැන. මම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ රෙදි ගැලවෙන්න මගේ කැබිනට් පත්‍රිකාව පෙන්නලා කිව්වා මම ඇමති වෙලා ඉන්න කොටත් මම බය නැතුව කතා කරලා තියෙනවා. දැන් ඊයේ පෙරේදා කියනවා මම ඉස්ලාම් අන්තවාදයේ කල්ලියත් එක්ක එකතු විලු. පුළුවන් නම් මට ඕනේ කොමිසමකට එන්න කියන්න මම සාක්ෂි දෙනවා. මම දැන් හිට අනිද්දා CID එකට ගිහිල්ලා මට විරුද්ධව කරලා තියෙන ප්‍රකාශ වලට මම පැමිණිල්ලක් කරන්න මම ව්‍යාපාරයක් වගේම එක්සත් ජාතික පක්ෂයත් සෙසු දේශපාලන පක්ෂ සියල්ලත් වෙනස් වෙන්න ඕනේ, අලුත් වෙන්න ඕනේ. අද බලන්න ජනතා විමුක්ති පෙරමුණත් වෙනස් වෙලා. දැන් රතු නැ, පාට රෝස, ඔබ සියලු දෙනාම ලකුණ ගැන කලබල වෙන්න එපා. ලකුණ සජිත්. ඒක නිසා ඒ ලකුණ වටා එකතු වෙලා මේ ඉදිරි ගමන යන්න කටයුතු කරමු. මේ බලවේගය තුල කපිලි කැටිලි නැහැ, ගජමිතුරු සැලකිලි නැහැ. දෙන්නෙකුට තුන් දෙනෙකුට විතරක් තනතුරු දීලා ඒ දෙන්න තුන් දෙනා පුම්මන වැඩපිළිවෙළ අපේ නැහැ. කිසිම මන්ත්‍රීවරයෙක් බය වෙන්න එපා. ඔය එක කට්ටිය එක එක කටකතා යවයි. තමුන් නාන්සලා කිසිම කෙනෙකුට මන්ත්‍රීකම් අහිමි වෙන්නේ නැහැ. ඇයි මේ කරන කියන හැම දෙයක්ම අපි කරේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුවක් ගත්තු නිසා. තමුන් නාන්සලාට කැක්කුමක් දැනෙනකොට අපේ පපුවත් උණු වෙන්නට ඕන. මට නම් මිත්‍රවරුනි දුකක් විඳිනකොට අපිට වාව ගන්න බෑ. සමගි ජන බලවේගයේ මේ අලුත් ගමනට තමුන්නාසයාගේ අනුමැතිය ලබා දෙනවා නම් අත් උස්සලා ඒ අනුමැතිය ලබා දෙන්න. රැයට යයිද නැද්ද දන්නේ නෑ. මේවා රෙකෝඩ් කරනකම් පොඩ්ඩක් ඔබතුමන්ලාගේ සහයෝගය ලැබෙනවද? අනුමැතිය ලැබෙනවද? අපේ මාධ්‍යවේදීතුමන්ලාට පෙන්නන්න පොඩ්ඩක් ඔය පුටුවක් උඩ නැගලා හරි ඔකත් ගන්න. නෑ නෑ ඕගොල්ලෝ නෙවෙයි මාධ්‍යවේදීතුමන්ලා. එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති අර්බුදය හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් දැන් රණි වික්‍රමසිංහ මාත්‍යා කොච්චර පරදුනෝ එයාගෙන් ඒ පක්ෂය උදරලා ගන්න බෑ. නමුත් බලෙන් ගන්න ඕන ක්‍රමයක් නෑ වෙන. අලියාට හෝ ටෙලිෆෝන් එකට හෝ ලාංඡනයකට ඡන්දය දාන්න මිනිස්සු දැන් කැමති නෑ. ඔය අලියා අපි අවස්ථා තුනක පාවිච්චි කරේ නෑ ජනාධිපතිවරු. මේ එළාවේ උඩ පෙරාගෙන අඩමු නැති ආදෙව් මෙන්න එක පාටම අලියාට පුදුම ආදරයක් ඇතිලා අලියම ඕන කියනවා. මේ අලියාගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මේ ගෝවගේ ප්‍රශ්නේ හිත තමයි අපිට හංසයා දෙන්න එක ගැවිලා පස්සේ කොන්දේසි වගේක් ආවා. මේ මට අද ආරංචි වුණා කොන්දේසි වලින් විරහිතව හංසයා දෙනවා කියලා. නමුත් අජිත් ප්‍රේමදාස මැතිතුමා මේ අලිය ලකුණෙන් තරං කරන බව ප්‍රකාශ කරොත් එතුමාට අගමැති අපේක්ෂකයා හැටියට මේ තත්ත්වෙන් ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැති තැන පළාත් පාලන ආයතනව ඉන්න සියගාන සමගි ජන බලවේගයට වැඩ කරනකොට ඒ අයටත් තමහට තහංචි ලැබේ. එහෙම වුණොත් එයාගේ මන්ත්‍රීකමත් නැති වෙයි. බය වෙන්න එපා තමුන්නාසලා. මේ සම්දානය හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරලායි. මන්ත්‍රීකම නැති කරොත් අපි තමුන්නාසලාත් එක්ක උසාවිය නැලෙස්සි කියලා මම මේ වෙලාවට කියන්නේ. කට්ටියක් ස්පේන් නැති නොණ්ඩි අලියාගෙන් ඉල්ලනවා. කට්ටියක් රංජන් රාමනායක අර කුණු හරප කියපු දුරකටනෙන් ඉල්ලනවා. ඒ නිසා මේනෝට අපිට පේනවා පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂ දෙකට බෙදිලා ඉල්ලන්නේ. මේ බෙදෙන්නේ රාජපක්ෂලාගේ උමනාවට. මේකට තමයි රාජපක්ෂලා විපක්ෂ නායකවරයාට පොලිසියෙන් 15ක් දෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයාට පොලිසියෙන් 200ක් ලබා දුන්නේ. විපක්ෂ නායකවරයාට කාර්යාල පහසුකම් ලබා නොදෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගනගරයෙන් කාර්යාල දෙකක් ඒ වගේම පාර්ලිමේන්තුවේ කාර්යාල ලබා දුන්නේ. ඔය විදවන්නේ රටට කරපු පාප කර්මවල ප්‍රතිඵල. වේලුපිල්ලේ පිරපාහරන් මේ රටත් එක්ක සෙල්ලම් කෙරුවා. අන්තිමට නන්දි කඩාර කලුපිය සිත පොච්චු වුණා. රනිල් වික්‍රමසිංහ රට ඇමරිකන් කොලොනියක් කරන්න උත්සාහ කරා. දැන් ඉන්නවා දිට්ඨ ධම්ම වේදනීය කර්මයේ රවි කරුණානායක ඇටමාලේගෙනගෙන ඉන්නවා. සජිත් ප්‍රේමදාස උඩ බලාගෙන ඉන්නවා. ඔය පළ දෙන්න පටන් ගත්තා විතරයි. ඉතින් මේගොල්ලෝ පාට වෙනස් වුණාට එක පිටපතේ කොපි. ඒ නිසා එක කොපියක් කොළ පාටෙන් අනිත් කොපිය නිල් පාටෙන් ගැහුවා කියලා මේ වගේ තියෙන අකුරු වෙනස් නැහැනේ. 2015 ජනාධිපතිවරේ පැරදිලා 2019 වෙනකොට අපි 365,000කින් අපි ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබුණා. ඒකෙන් එක දෙයක් රටට අපි කිව්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතන මිනිස්සු ඉන්න දිස්ත්‍රික්කයක්. ගම්පහේ මෙච්චර කල් පාවිච්චි කරපු විදිය අපිට පේනුණා. පළවෙනියට පබා යවුවා. ඊළඟට රංජන රාමනායක. ඊළඟට රාජිත දේනාරත් මහත්තයාගේ පුතා චතුර දේනාරත් ගම්පහ පයනේ යව්වේ.
දිගින් දිගටම චෝදනා එල්ල කිරීමෙන් සිදුවන්නේ තමන් තවදුරටත් ශක්තිමත් වීම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති සම්මේලනයක් අමතමින්. ඕගොල්ලන්ගේ දිනේ බොහොම ළඟයි දැන්. ජාත්‍යන්තර කාන්තා දිනය. කොළඹ ආර ලොකු සුකෝපභෝගී නිවාසවල ඉන්න ලොකු නෝන මහත්තුරු ඇඟට අවුව තර දැනිච්චේ නැති අය, මහපාරේ පයින් ගිහිල්ලා නැති අය ඔන්න බලන්න 8 වෙනි දවසට රූපවාහිනී කොළඹ පිරිල පාරවල් වල කාන්ත අයිතිවාසිකම් ගැන කොඩි අරගෙන පෙළපාලි යනවා. ඔය කෑ ගහන හුඟක් අය රාජ්‍ය නෝන ආයතන. අවුරුද්දකට සැරයක් එළියට බහලා කතා කරපුවාම ඩොලර් පවුම් ඒගොල්ලන්ගේ ගිණුම් වලට එනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ජොබ් එක. කවුරු හරි තියෙන ආණ්ඩුවත් එක්ක කාන්තාවන්ගේ ප්‍රශ්න කතා කරන්න එපා. එහෙම එකක් නෑ. අර සමහර සත්තු జాතිත් ඉන්නවා ගුල්ලොල ඉඳලා එළියට එනවා කෑම හොයාගෙන ආයි ඇතුළට යනවා. ඒ වගේ තමයි. පොළොන්නරුවේ මගේ කාර්යාලයේ විවෘත කරන වෙලාවේ මං ඉලක්ක ගැන කතා කරලා උකුස්ස ගැන කියලා පහුගිය දවස්වල දිගට හරහාට මට ගහන්න පටන් ගත්තානේ. මං ඕක දැන් ඊයේ පෙරේදා කිව්වා. ඒක මං පොළොන්නරු ජනතාවට කියපු කතාවක්. මිනිහෙකුට ගහන්න ගහන්න මේ මිනිහා ශක්තිමත් වෙනවා. මාධ්‍ය තුල මට ගහන්න ගහන්න පොළොන්නරුව ජනතාව මාව වැළඳ ගන්න බව මට පෙනී යනවා. පොළොන්නරුවේ මිනිස්සු මාත් එක්ක ඉන්නවයි කියලා මට ගහන පිටස්තර මිනිස්සු දැනගන්න ඕනේ කියන එක මම පැහැදිලිව කියන්නට ඕනේ. පහුගිය අවුරුදු 10ක් තිස්සේ බස් හෝල්ට එකක්වත් හදපු නැති මිනිස්සු ආනාමේ මම මොනවද කරුවේ කියලා. මම ඒවට කම්පා වෙන්නේ. ඇත්තම කියනවා නම් මම ජාතික දේශපාලනේ එහාට යන්න එහෙම අදහසක් නැහැ. පොළොන්නරු ජනතාව ඉදිරි මැතිවරණයේදී කාටද ඡන්ද දී යුත්තේ කියන කාරණාව තේරුම් අරගෙන ඡන්දේ පාවිච්චි කරයි කියලා මම විශ්වාස කරනවා. මේ අතර හිටපු ජනාධිපතිවරයා පසුගිය දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. අපි දැක්කා ඊයේ පෙරේදා කියනවා දියකාව අල්ලාගෙන ආවලු මාළුවා උඩර එනකොටම කුකුසෙක් කරන් ගියාලු. ඒක තමයි අපිට උනේ 2015 අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්න පෙනිපෙනී දියද්දි ඇවිල්ලා ආප්පයක් කාලා පැනලා ගිහිල්ලා අර උකුස්සා කරපු වැඩේම කරා. අවුරුදු 10ක්වත් මේ රටේ හිටපු ජනාධිපතිවරු ආණ්ඩු කරලා තියෙනවා. මේ රජ රටේ කෙනාට විතරයි දෙපාරක් බැරුණේ. එහෙමනම් ගෝඩාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා දෙපාරක් ඉන්නවා කියන්නේ අවුරුදු 10ක් අපේ ආණ්ඩුව මේ රට පාලනය කරන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජයේ ඉහළම තනතුරු දැරූ පුද්ගලයාගෙන් පවා ප්‍රශ්න කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. රාගම බැසිලිකා දේවස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. 73 කොළඹ අගරදගුරු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රාගම බැසිලිකා දේවස්ථානයේ ලබා දෙන සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව රටේ හිටපු ලොකුම නායකයන් මේ ගැන මුකුත් කරපු නැති තත්වයක් ගැන කතා කරනවා. ඒක පක්ෂයක් නෙමෙයි, අනිත් පැත්තෙත් ඉන්නවා. දැන් මේකේ නිදාගෙන හිටපු අය. අපි හිතුවේ ඉස්සෙල්ලා රජයේ විතරයි කියලා. ඉස්සෙල්ලා රජයේ විතරක් නෙමෙයි, දැන් ඉන්න රජයෙන් ඡන්දේ ඉල්ලන අමාර අයගේ නනුත් සදාන් වෙලා තියෙනවා. ලොකු අයගේ දැන දැනත් ඒ ගැන ක්‍රියාත්මක වුණේ නැහැයි කියන නම් කොයි පක්ෂයේ වුණත් ඉතාම අසික්කිත වැඩක්. ඒ කටයුතු වලදී නිද්‍රෝපගතව හිටපු අය, මේ ගැන ක්‍රියා නොකරපු අය, මේ පිළිබඳ සම්බන්ධතා පවත්වපු අය, ඒ කිසි කෙනෙක් අපේ කතෝලික ජනතාවගේ ඡන්දය ඉල්ලන්න සුදුස්සෝ නෙමෙයි. මේ යන වැඩපිළිවෙල අපිට මදි. මෙහෙම බෑ කරන්න වැඩ. කරුණා කරලා පාස්කු බෝම්බ ප්‍රහාරයට නම ගෑවිලා හරි තියෙන හැමෝම උඩම පුටුවේ වාඩි වෙලා හිටපු එක්කෙනා වුණත් කමන්නේ. නිද්‍රෝපගතව හිටියානම් එයාවත් CID එකට ගෙනල්ලා ප්‍රශ්න කරන්න. තනතුරු වලින් අපිට වැඩක් නෑ. මේ සහරාන්ලගේ කණ්ඩායමත් සමග සම්බන්ධතා පැවැත්වුවයි කියලා නම් සඳහන් වෙනවා නම් අන්නේ අයව දේශපාලන වේදිකාවලට ගන්න හොඳ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා මේ පිළිබඳව යම්කිසි ප්‍රකාශයක් ජනතාවට දෙයි කියලා. මේකට සම්බන්ධ නිලධාරීන් නිහඬ කරවීමේ වැඩපිළිවෙලක් තිබිලා තියෙනවා. ඒක පැහැදිලිවම පේනවා සාක්ෂි වලින්. ඒ වගේම මේකට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයෝ රට හැර යෑම තත්වයක් දකිනවා. අපි හැකි ඉක්මනින් අපිට ඕනේ මේකට විසඳුමක්. අපි ලෑස්ති අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරා. ඒ නිසා අපේ ජනතාවත් සමග අපි පාරට බහිනවා. අපිට මේ ඡන්දයක් තිබ්බත් එකයි නැතත් එකයි. වත්මන් රජයේ මූල්‍ය අර්බුදයකට ලක්ව නොමැති බව සබ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කරකෙමින් ඔහු සඳහන් කළේ මැතිවරණයට අවශ්‍ය මූල්‍ය සම්පත් ලබා දීමටද රජය බැඳී සිටින බවයි. රජයේ පවත්වගෙන යන්න මුදල් කිසිවක් නැහැ. රජයේ බංකොලොත් වෙලා සියල්ල නතර වෙයි වගේ හුදු බොළඳ දේශපාලන ප්‍රචාරණයක් මේ දිනවල ගෙනියනවා. ඒකාබද්ධ අර මුදලෙන් අවශ්‍ය දේ සඳහා රජයේ වියදම් දැරීම ගැන කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව රජයේ වෙනුවෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නට කැමැති. අතුරු සම්මත ගිණුම සම්මත නොකිරීමෙන් 2019 ගෙවිය යුතු දේ නොගෙව්ව අයට ඒ මුදල් පුළුවන් ආකාරයට ගෙවනිම කරන්න බලාපොරොත්තු වෙනවා. මැතිවරණයටත් මුදල් ප්‍රශ්නයක් කොමසාරිස්තුමාට නැහැ. මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ලබා දෙන්න රජය බැඳී සිටිනවා. පාර්ලිමේන්තුව විසින් අනුමත කළ ණය සීමාව තුළ චීන සංවර්ධන බැංකුවෙන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1000කුත් රෙන්මින්බි මිලියන 2000කුත් ලබා ගැනීම සඳහා වෙන ණය ගිවිසුමට එළඹීම සඳහා අවශ්‍ය සාකච්ඡාව ආරම්භ කරලා තියෙනවා. ඒ ඉක්ුත් රජය ලබාගත් ණයවල කොන්දේසි වලට වඩා රටට වාසිදායක හා සහනදායී කොන්දේසි යටතේ ලබා ගන්න බවත් මම මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමති වෙනවා. දැන් කොරෝනා තත්ත්වයට චීන සංවර්ධන බැංකුවේ ණය ගන්නවා කියන්නේ ණය තිබෙනවා. මොකද කොරෝනා වෛරසයේ හෝ චීන ආර්ථිකයේ පසුබෑම නිසා බැංකු ක්‍රමයේ තියෙන ගිවිසුම් ණය ආධාර ලබා දීම බාහිර ක්‍රියාකාරීත්වයන් වලට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවට නිෂ්පාදන ක්‍රියාවලියට විශේෂ බලපෑමක් ඇති වෙනවා. ඒට හේතුව තමයි ලංකාවේ කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉතා විශාල ප්‍රමාණය ආනයනය කරන්නේ චීනේ. යෙදුම් ලබා ගැනීම පිළිබඳ බරපතල ප්‍රශ්නයකට ලංකාවේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත හා මහ පරිමාණ කර්මාන්තකරුව මූණ දෙනවා. ඒ පිළිබඳ රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ලෝපුරා රටවල් 98ක ව්‍යාප්ත වෙති COVID-19 ආසාදිතයන් ගණන අද වන විට 101,502ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරාන යන රටවල සිට මෙරටට පැමිණෙන සියලු මගීන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය කට යොමු කෙරෙනු ඇත. COVID-19 මෙරට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස ඉහළ අවධානමක් සහිත රටවලින් පැමිණෙන මගින් නිරෝධායනය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ පොළොන්නරුව කන්දකඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන පරිශ්‍රය යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් හෝ එම රටවල් හරහා මෙරටට පැමිණෙන සියලු මගින් දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරෙනු ඇත. නිරෝධායනයේ සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මධ්‍යස්ථාන පවරාගෙන තිබෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම ලබන සඳුදා පෙරවරුවේ සිට ආරම්භ කරනවා. මගී ජනතාව ගුවන්තොටුපළින් එම මධ්‍යස්ථානවලට රැගෙන යාමට සියලු පහසුකම් දැනට සංවිධානය වෙමින් පවතිනවා. මේ පැමිණෙන උදවිය අත්වශයෙන්ම රෝගීන් නෙවෙයි. අප කරුණ ලබන්නේ දින 14ක් තුල යම් කිසිවෙකුට මේ රෝගී තියෙනවනම් හඳුනාගෙන ඒට ප්‍රතිකාර කිරීමට. දැන් අවස්ථාවල අපි දකිනවා සමාජ මාධ්‍යන්නේ මේ ජනතාව සම්බන්ධයෙන් විවිධ අය විවිධ ආකාරයට කරුණු ප්‍රකාශ කරනවා. මේක ඇත්ත වශයෙන්ම පිළිකුල් සහගතව සැලකිය යුතු කාරණාවක්. ඒ වගේම මෙවැනි ජාතික ආපදාවක් ඇතිවීම වැළැක්විය වන අවස්ථාවක මීට බාධා පමුණුවන අය ඉන්න බව අපිට පෙනී යනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම කනගාටු කරුණක්. සැක සහිත රෝග ලක්ෂණ සහිත රෝගීන් දස දෙනෙක් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යාංශයේ පවසනවා. යතුරුින් විදේශිකෙක් ඇතුළු තිදෙනෙක් ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයයි. සැක කටයුතු රෝග ලක්ෂණ සහිත ඉරාන ජාතිකයෙක් බදුල් මහරෝහලටද ඇතුළත් කර තිබෙනවා. මේ තියෙන රෝගීන් 10 දෙනාගෙත් අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සිදු වෙනවා. ඔවුන් සැක කටයුතු රෝගීන් පමණයි. පසුගිය දවස්වල ඇතුළු වෙච්ච බොහෝ රෝගීන් ප්‍රමාණයක් ඒ රෝගී නෙවෙයි කියන බවට තහවුරු වෙන නිසා ඔවුන් මොහලින් මුදාහැර තියෙනවා. පවතින තත්ත්වය සැලකිලිට ගනිමින් චීනය වෙත සිදු කරන සියලු ගුවන් ගමන් සහ සෞදි අරාබියේ ජෙඩා වෙත සිදු කරන ගුවන් ගමන් මාර්තු 30 වෙනිදා දක්වා තාවකාලිකව අත්විටීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. සතියක කාලයක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7කින් කුවේට් රාජ්‍ය වෙත ගුවන් යානා පැමිණීම හෝ එම රටවල් සඳහා පිටත්වයම අත්හිටුව ඇතැයි එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කරනවා. ම
මාතර රාහුල විද්‍යාවේ පාගමකට සහභාගී වීම සඳහා සිසුන් පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථයක් අන්තරට ලක්වීමෙන් එහි සිටි සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි. මාතර රාහුල විද්‍යාලයේ වසර දෙකකට වරක් පැවැත්වෙන පාගමනට සහභාගී වීම සඳහා සිසුන් පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථයක් අද දහවල් අනතුර ලක්ුණේ මාතර ගොඩගම් ප්‍රදේශයේදී. අධික වේගයෙන් පැමිණෙන වෑන් රථය මාර්ගයෙන් ඉවතට පෙරළී විදුලි කණුව ගැටෙන්නේ මෙලෙසින්. අනතුරින් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු ඇතුළත් කෙරුණේ මාතර මහ රෝහලටයි. ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිසුන් අවුරුදු 17, 18 හා 19 යන වයසල පසුවන්නන්. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිසුන් 6 දෙනෙක් සිට ඇති අතර පොලිසිය සඳහන් කළේ ඔවුන් බීමතින් සිට ඇති බවයි. වෑන් රථයේ සිටි අනෙක් සිසුන් තිදෙනා පොලිසිය අත්අඩංගුවට තිබෙනවා. වනජීවි මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි මෙරට වගකිව යුතු රාජ්‍ය ආයතන මර නින්දේ සිටියදී බිම්බෝම්බ ඉවත් කරන මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් නැගෙනහිර පළාතේ ත්‍රිකෝණමඩු රක්ෂිත වනාන්තරය වනසා දමා තිබෙනවා. පුරාවිද්‍යා නටබුන් රසක්ද විනාශ කරමින් සිදු කර ඇති එම වන සංහාරය පිළිබඳවයි අද CIA අනාවරණය. දශක තුනක් පුරා මෙරට ජන ජීවිතයේ වනසා දෙමු ත්‍රස්තවාදය මුලිනු පුටා දැමීමට මෙරට ආරක්ෂකංශ මානුෂීය මෙහෙයුම ආරම්භ කළේ වසා දෙමුණු මාවිල් ආරු සොරව LTTN මුදා ගැනීමත් සමගයි. එම මාවිල් ආරු සොරව ආසන්නයේ ඇති ත්‍රිකෝණමඩු රක්ෂිතය වනජීවි දෙපාර්තමේන්තුව බහරේ පවතින නැගෙනහිර පළාතට අයත් අතිශය වැදගත් වනාන්තර කලාපයයි. මේ සුවිසල් ත්‍රිකෝණමඩු වන රක්ෂිතය පසුගිය දින කිහිපේ බිම්බොම්බ සොයනා බව කියන රාජ්‍ය නොවන සංවිධානයක් සිත්පිත් නැති අයුරින් වනසාදමා ඇත්තේ මෙලෙසයි. බැකු යන්ත්‍ර සහ ඩෝස යොදා ගනිමින් අදාළ රාජ්‍ය නොවන සංවිධානය මෙම වන විනාශය සිදු කර ඇත්තේ සේරුවිල ප්‍රාදේශීය ලේකම්වරයාගේද අනුදැනුමකින් තොරවයි. කිසිම ආයතනයක් දැනුම් දුන්නේ නැහැ. පොලිසියෙන් තමයි මගෙන් විමසීමක් කරේ මෙතන පුරාවිද්‍යාත්මක ස්ථානයක් විදිහට නම් කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දීලා තියෙනවද කියලා. මම එතුමාට ලිඛිතව එක ලබා දුන්නා. අපිට එහෙම දැනුම්ක් කරලා තිබුණ නැහැ කියලා. වන විනාශයට අමතරව බිම් බෝම්බ සොයනා බව කියන රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයන් මෙම රක්ෂිතයේ ඇති පන්සල් ගොඩල්ල නම් පුරාවිද්‍යා ස්ථානයක්ද මුළුමනින්ම විනාශ කර දමා තිබෙනවා. මෙම විනාශය සොයා ගිය හිරු CIA කණ්ඩායමට දෙකකට හැකි වූයේ පෞරාණික කොරවක්ගල්, සඳකඩ පහන, ගල් කණු ආදිය සුළු විසුණු කර දමා ඇති අයරුයි. මේ තියෙන්නේ ඉතාමත් පැරණි බහිර වහන්සේ නමක් ඉදි කරපු ස්ථානය. පුරාණ ගඩොල් තියෙනවා, හැපැත්තේ කොරවක් ගල් තියෙනවා, අන්නපට්ටම් ගල් තියෙනවා. මේ සියල්ලම විනාශ කරලා. ඇයි මේ පේන්නේ නැති වන ජීවිතයකට? වලස ගණනාවක් පැරණි ගඩොල් මේ. පුදුමාකාර විදිහට විනාශ කරලා තියෙන මේවා. බිම් බෝම්බ ඉවත් කිරීම කෙසේ වුවද මෙම ස්ථානයේ කිසියම් පිරිසක් විසින් පහන් දැල්වා පූජාවක් පවත්වා ඇති අයුරුද දක්නට ලැබුණා. ගම්වාසීන් පවසන්නේ බිම් බෝම්බ සොයනා මුවාවෙන් මෙහි නිදන් කිරීමේ ජාවාරමක් සිදු ඇති බවට සැක පළ කරන බවයි. කිසි වෙතත් මෙවන් විනාශයක් සිදු වී තිබියදීත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට වනජීවී හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යලි යලිත් රට හමුවේ කියාපාන්නේ මෙරට පුරාවිද්‍යා ස්ථාන රැකගැනීමට ඔවුන්ගේ ඇති නොහැකියාව නොවේද? පුරාවිද්‍යා මෙන්ම මෙම වන සංහාරය පිළිබඳවද හිරු CIA තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණ කරගෙන අවසන්. එම තොරතුරු හෙට CIA හරහා ගෙන ඒමට අප සූදානමින්. දේශීපත් කීපයක් සමගින් දැන් රටවට අහිරු. සත්ව සුබසාධන සංගම් සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදී සත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා නිලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. හෙට දිනේදී බස්නාහිර සබරගමු සහ දකුණු පළාත්වලත් මොණරාකල දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලටත් මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ හැකි මට්ටමක පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට දහවල් කාලයේදී අධික වෙහෙසකාරී වැඩ කටයුතු සීමා කර ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසද සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙනවා. අභිරහස් ලෙස මියගොස් සිටි 66 හැවිරිදි
පැවිදි කාන්තාවකගේ මලසිරුරක් අද පස්සරුවේ මාදම්පේ පූකුළුඹ ප්‍රදේශයේ නිවසකින් හමු වූ අතර ඇය නිවසේ තනිවම ජීවත්ව සිට තිබෙනවා. මාස කිහිපයක සිට තොරතුරක් නොමැතිව සිටි ඇය පිළිබඳව ඥාතීන් විසින් කළ පැමිණිල්ලක් මත මාදම්පේ පොලිසිය මලසිරුර සොයාගත්තා. යාපනයේ කචිතේ දූපති ඓතිහාසික ශාන්ත අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද පැවැත්වුණා. සුහද සංචාරයක් සඳහා අද කොළඹ වරායට සෙන්දු වූ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පෙරමිට නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන් කූලව පිළිගැනුණා. පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම සමගින් දැන් බිග් මැච් විශේෂාංගය. මර්ගානේ සාන්ත ජෝසප් විද්‍යාලයේ සහ බම්බලපිටියේ සාන්ත පීතර විද්‍යාලය අතර 86 වන සාන්තුවරින්ගේ සටන මහා ක්‍රිකට් තරගය අද ජයපරාජයෙන් තොරව අවසන් වුණා. දින දෙකක් පුරා කොළඹ පිසරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු පන්දුර පහර දුන් පීතර ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවි ලකුණු 224ක් රැස් කළා. පිළිතුරු ලෙස ජෝසප් ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 259ක්. තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර ක්‍රීඩකින් කඩුළු වටක් දැවී ලකුණු 288ක් ලබා සිටියා. 86 වන සාන්තුවරින්ගේ සටන මහා ක්‍රිකට් තරගය සඳහා මෙවරත් මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දුන්නේ හිරු FM, සන් FM සහ ගෝල්ඩ් FM ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලයයි. කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර 91 වන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා SSC ක්‍රීඩාංගණයේදී. මෙම තරගයේ කාසි වාසිදිනු ආනන්ද නායකයා පළමුව තීරණය කළේ පන්දු යැවීමටයි. ඒ අනුව නාලන්ද ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා කඩුළු 4ක් දැවී ලකුණු 307ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්තිරි වීමට තීරණය කළා. ආදී ආනන්දියෙකු වන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම තරගයේ නැරඹීම සඳහා පැමිණ සිටියා. දිනය නිමාවන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද පිතිකරුවන් සිය පළමු ඉනිම සඳහා කඩුළු 5ක් දැවී ලකුණු 79ක් ලබාගෙන ඉතා අසීරුවඩියක පසු වුණා. 91 වන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය සඳහා මෙවරත් මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ හිරු FM, හිරු TV ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලයයි. කණ්ඩායමේ නායකත්වය යනු තරග ජයග්‍රහණය කරවීමට තිබෙන හැකියාවම නොවන බව ශ්‍රී ලංකා පන්දුවර 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. පල්ලිකලේ ක්‍රීඩාංගණයේදී කොදෙවන් සමග දෙවන පන්දුවර 20 ක්‍රිකට් තරගයත් පරාජය වීමෙන් අනතුරු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසුවා. මේ පරාජයට මූලික හේතුව මොකක්ද? ඉස්සරවරුන්ගේ ඕවරෝල් ගත්තොත් එහෙම පන්දු යවන්නොත් පිටිකර වුණොත් අපි කණ්ඩායමක් විදියට තරඟාවලිය තුළ අසාර්ථකයි. නමුත් පන්දු රැකීම ගැන ගොඩක් සතුටුයි. මේ තරඟේ පරාජයත් එක්ක ඔබේ නායකත්වයේ අංශය අභියෝගයකට ලක්වත් කණ්ඩායමේ භූමිකාව කණ්ඩායමේ නායකත්වය කියන්නේ තරඟ ජයග්‍රහණය කරවන්නම තියෙන හැකියාව නෙමෙයි. මගේ නායකත්වය මට නැති වෙනවද තියෙනවද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩා කරන්න මොන නායකයා වුණත් ක්‍රීඩකයන් දක්ෂතා දක්විය යුතුයි. එහෙම වුණොත් පමණයි නායකයා හයිලයිට් වෙන්නේ. මම වගේම නායකයෙක් ඇවිල්ලා තරඟ දෙදෙනා පරාදුනාම ඔහුත් එළියට දාන්න කියලා කෑ ගැහුවොත් හරි අමාරුයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට අරගෙන යන්න ක්‍රිකට් නගා සිටුවන්න නම් සෑහෙන කල්පනාවෙන් ක්‍රිකට් උඩ දොව් කරන්න වෙයි. දැන් රෙඩ් කාඩ් විශේෂාංගය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2020-2023 තරඟ විකාශන අයිතිය සඳහා මිල ගණන් කැඳ වූ ටෙන්ඩර් ක්‍රියාවලිය විනිවිද භාවයකින් තොර බව Sony Pictures Networks ඉන්දියා සමාගම චෝදනා කරනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙත ලිපි දෙකක් යොමු කරමින් Sony සමාගම සිය පළමු ලිපියෙන් පෙන්වා දෙන්නේ මෙම ටෙන්ඩර් ක්‍රියාවලියේ හිඩස් පවතින බවත් අභිමතය සහ විනිවිද භාවයෙන් තොරව අත්නොමතික ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙන්ඩර් ක්‍රියාවලියේදී කටයුතු කර ඇති බවත්ය. එසේම පෙබරවාරි මාස 21 වනදා අදාළ ටෙන්ඩරය විවෘත කිරීමේ අවස්ථාවට ඒ සඳහා ලන්සු තැබූ තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබීම සැක සහිත බවද ඔවුන් පෙන්වා දෙනවා. අදාළ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රූපවාහිනී විකාශන අයිති ලබා ගැනීම සඳහා ලන්සු තැබූ Sony සමාගමට ආරාධනා පත්‍ර යොමු කර නැහැ. ක්‍රීඩා තරඟ විකාශන වෙළඳපොළ තුළ සිය සමාගම දෙවන්ත ආයතනයක් බවත් ක්‍රිකට් ආයතනය අනුගමනය කරන මෙවැනි ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ලන්සු දෙබීමේ ක්‍රියාවලියෙන් සිය සමාගම ඉවත් වන බවත් අදාළ ලිපියෙන් Sony සමාගම ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.
පෙබරවාරි මාස 20 වෙනිදා යොමු කළ ලිපියට පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවද සෝනි සමාගම සිය දෙවන ලිපියමගින් පෙන්වා දෙනවා. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කළේ විකාශන අයිතිය සම්බන්ධයෙන් වන ටෙන්ඩරය නැවත කැඳවන ලෙසයි. ඒ අනුව එම ටෙන්ඩරය විනිවිද භාවයකින් යුතුව කැඳවන්නේ නම් ඒ සඳහා ලන්සු ඉදිරිපත් කිරීමට තමන් සලකා බලන බව සෝනි සමාගම පසුගිය 26 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාට ඉදිරිපත් කළ දෙවන ලිපියේ සඳහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය සඳහා ටෙන්ඩර් කැඳ වූ අවස්ථාවන් වලදී ක්‍රිකට් ලොක්කන් සිය මඩි තර කරගත්තේ වරක් දෙවරක් නොවේ. කල දුටු කල වල ඉහ ගැනීමට සැරසෙන මෙරට ක්‍රිකට් ආයතන ප්‍රධානීන් මෙවරත් සැරසෙන්නේ කුමකටද? හිරු රෙඩ් කාඩ් ඒ පිළිබඳ අවධානයෙන්. SMS